හරක්කටට උදව් කළ බුද්ධි ප්‍රධානීකු ගැන විමර්ශනයක් සිද්ධ කරනවා කියලා තියෙනවා. යතරදීට පහලින් තියෙනවා වසර 13කින් බන්ධනාකාරී පඩි වැඩිවි නැහැලු. අනිෂා මානගේ මේ පුතේ ලියන්නේ බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වසර 13ක් තිස්සේ කිසිදු ආකාරයකින් වැටුප් වැඩි නොවීම හේතුවෙන් තම නසීරුතාවට පත්ව සිටින බව නිලධාරීන් පවසනවා කියලා අද ওই විදිහට කියනවා. හැබැයි රජයේ සේවකයන්ගේ වැටුප දැන් මේ මාසෙට එකතු කරලා තිනවා දස දහසක වැඩිවීම. යතරදී අපි අර මුලින් කියපු කාරණා විශේෂයෙන්ම මේ අද දවසේ කියනවා මේ අරුණපුවත්පත්තේ ප්‍රධාන සිරස්තලයේ විදිහට බුද්ධ්‍යංශ ප්‍රධානීකු ගැන විමර්ශනයක් පවත්වනවා කියලා හරක්කටට උදව් කරපු මේ සම්බන්ධයෙන් ඇතුලේ එන තොරතුරු අපි බැලුවත් එහෙම හරිලා විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් ලොකු රාවයක් ගියා මේ පලා යන උදව් කරපු කාරණාවක් ගැන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන හරක්කට නොහොත් නදුන් චින්තක සමග සම්බන්ධතා පැවැත්වු බුද්ධි ප්‍රධානීකු ගැන දැන් මේ වෙනකොට විශේෂ විමර්ශනයක් ආරම්භ කළ තියෙනවලු. හරක්කට ඩුබායි සිටියේදී දුරකථන සම්බන්ධතා පැවැත්වු පුද්ගලයන් ගැන කරන විමර්ශනය මේ බුද්ධි ප්‍රධානියා ගැන හෙළිවිලා තියෙනවා. පොලිසිය නිලධාරීන් 19 දෙනෙකු හරක්කටා සමග සම්බන්ධතා පවත්වා ඇතයි තහවුරු වීමත් සමග පොලිස් ප්‍රතිදේශබදු තෙන්නකොන් මහත්මයා විසින් එම විමර්ශන පොලිස් විශේෂ ඒකකයට පවරලා තියෙනවා. එහිදී නම් කියවුණු නිලධාරීන් අතර බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිටින බවටත් හෙළිවිලා තියෙනවා කියලා අද අරුණ පුවත්පත මේ විදිහට කියනවා.